දේශපාලනකරුවන් 8 දෙනෙක් මේ මොහොත වෙනකොට උපවාසයේ ඉදි සිටනවා. එක් උපවාසකරු සිරකරුවෙක් කොළඹ බන්දනාගාර රෝහලට ගෙන තිබෙනවා. දැන් දේශපාලන සිරකරුවන් දිගින් දිගට උපවාස කරනවා. ඒ උපවාස කිරීමෙන් ඔවුන්ට කිසිදු පලක් ලැබුණේ නැහැ. ඔවුන්ව නිදාස් කළෙත් නැහැ. ජනාධිපතිතුමා රට පුරා ගිහින් කියනවා මෙහි දේශපාලන සිරකරුවන් කිසිවෙක් නැහැ කියලා කියනවා. අනිත් පැත්තෙන් පහුගිය අප්‍රේල් මාසයේ අගමැතිතුමාට එරෙහිව ගෙනාවු විශ්වාසභංග යෝජනාවේදී ඒට පක්ෂව ඡන්ද දීම සඳහා සම්බන්ධන් විපක්ෂ නායකතුමා ඉල්ලීම් 10ක් ඉදිරිපත් කරනවා. ඒ ඉල්ලීම් 10න් එකක් දේශපාලන සිරකරුවන් නිදාස් කරන ලෙස ඉල්ලීම. ඒ ඉල්ලීම අගමැතිතුමා පිළිගත්තු බව සම්බන්ධන් විපක්ෂ නායකතුමා අපහට පැවසුවා. ඒ පමණක් නෙමෙයි, අගමැතිතුමා එවාගේම ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා මේ තිදෙනාම හදිසි රැස්වීමක් පවත්වන බව අපහට ප්‍රකාශ කරා. දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ගේ නිදහස සම්බන්ධයෙන් දුන්නු පොරොන්දු අද වෙනතුරු ඉෂ්ට වෙලා නැහැ. 2015 දේශපාලන සිරකරුවන් උපවාස ඉදිරි මාරාන්තික උපවාස ඉදිරි සිටියා. ඒ වෙලාවේදී සම්බන්ධන් සහ ආණ්ඩුවේ මේ නියෝජිතයන් ඔවුන් හමුවන්න කියා සිටියේ ඔබ නිදහස් කරනවා කියලා, ඔබගේ ඉල්ලීම් පිළිගන්නවා කියලා කිව්වා. නමුත් 2015 සිට අද වෙනතුරු ඔවුන්ගේ ඉල්ලීම නොසලකා හැරිමින් ඔවුන් ස්ථාම සිරගත කර තිබෙනවා. එනිසා මේක පිළිගන්න බැහැ. එනිසා මේ ආණ්ඩුව කෙරේ කලකිරීම පත් වෙලා තිබෙනවා, TNA කෙරේ කලකිරීම පත් වෙලා තිබෙනවා. ඒ කලකිරීමේ මේ ලකුණක් ලෙස තමයි අපි දකින්නේ මේ දේශපාලන සිරකරුවන්ගේ මේ උපවාසය. එනිසා ඔවුන් මැරෙන්නට නෙමෙයි උපවාස කරන්නේ, ජීවත් වීම සඳහා උපවාස කරනවා. එසේ ජීවත් කරවීම වගකීම තිබෙනවා පළමුවෙන්ම ජනතාවට. සම්බන්ධන් විපක්ෂ නායකතුමා අපහට පැවසුවා වූ ඒ හදිසි රැස්වීම වහාම රැස්වී ඒ රැස්වීම පවත්වා දේශපාලන සිරකරුවන් පිළිබඳව එක්මං තීන්දුවක් ගන්නා ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කරන ජාතික ව්‍යාපාරක ලෙස ඉල්ලා සිටිනවා.